අන්තිමට පාන් කෑල් කීයටද? ඉහිසෑට. අපි මෙහෙම හිටියට එන සල්ලිකාරයෝ. ආඩ කල්ලුත් කියලා තියනවා. මේ පවුල මෙහෙමයි කියලා. ලොකු කම කියනා නෙමෙයි. ඊය රෑටත් පාන් කන්න තරම් අපි පෝසත් ඉතින්. ඊය රෑට පාන් කන්න තරම් පෝසත් වුණාට අහපු ප්‍රශ්න උත්තර දෙන්න තරම් බුද්ධිමත්කමක් නෑ අනේ මුළු පවුලේකටත් හයියෝ විතරක් ගෑනුනේ ඉතින්. මං ඇවිල්ලා බං අන්තිමටම පාන් කෑ රුපියල් කීයට අරන්ද කියලා. කීය ගානේ අරන්ද පාන් කෑ අන්තිමටම. ඊය රෑට ලු කෑ හරියට. මට මතක රුපියල් ඔයත් අහනේවා. 65ට. 65ට නේ. ඔයා දන දන්ජුව. රුපියල් 3.50ට විතර ඉඳලා රුපියල් 200ට විතර වෙනකම් පාන් කාපු પરම්පරාවක් විදිහට අපි ඉතිහාසගත වෙනවා කවදා හරි දවසක. එහෙම හරි අපි ඉතිහාසගත වෙනවා. මට මතකයි අපේ අම්මා ඉස්සර 3.50ට පාන් ගේනවා හන්දිය කඩෙන් ගිහිල්ලා. හරි. පාන් ගෙඩියක් අරන් එනවා 3.50 ගානේ. මට මතක තියෙන කාලය. ඒ කියන්නේ මේ වැඩි කාලයක් නෑ. හා. එතකොට ආ හිතන්නකෝ අපි 100ලා අතලා 7.50ට පාන් ගෙඩිය ගේනවා. හරි. දැන් රුපියල් 200කට විතර කිට්ටු වෙන වෙලාව තියෙනවා. ඉතින් එතකොට අපි ඉතිහාසගතලා 3.50 ඉඳන් 200 වෙනකම් කෑවා කියලා. අපේ ළමයි ඉතිහාසගත වෙයි 200 ඉඳන් 1000 විතර වෙනකම්. අපේ ළමයි නෙමෙයි අපි මේ ඒ රෙකෝඩ් එකක් තියයිද දන්නේ? දෙසියෙන් නම් 1000 නෙමෙයි බං 200 ඉඳන් කවදාද පාන් කෞතුකාගාරයෙන් දකින දන්ට අපේ වොන් ඉතිහාසගත වූ යෝම දෙත් වෙනවා. ඔව් නේ. ඒ මේ මොනවාද අපච්චි මේ මොනවාද මේ? ඔය තමයි පුතේ අපි ඒ කාලේ කාපු අය පාන් කියලා හරි රහයි ඕක. ඔය පරි පොද්දා හදාගත්තාම හොඳට කන්න පුළුවන් ඕක. කියලා අර කෞතුකාගාරේ වීදුරු කූඩුවක තියලා පාන් රාත්තල පෙන්නලා ළමයින්ට කියන දවසක්. ඉදුරේ මේ ඉතින්. ඉදුරනේ මේ මේ සීනි පිටේ එකට එකතු කරලා හොරෙන් කාපු අන්තිම પરම්පරාවත් අපි තමයි. දැන් ඉන්නේ උන් දන්නෙත් නැ. මේ කිරිපිටි කිව්වම මොකද්ද කියලා.